ජීවිතය කියන්නේ විඳිය යුතු සහ මොන ගැටලුව පැමිණියත් අපි ඕනෑම අවස්ථාවකදී ඒ අවස්ථාව හරියමං ආකාරයකට විඳිය යුතුයි. ඒ ඇයි කියනවා නම් අපට ගැටලුවක් පැමිණියත් අපට සතුටුජනක අවස්ථාවක් පැමිණියත් අපි අපේ විඳීම කියන දේ අපි හරියට කරන්න ඕන. මොකද ඒ විඳින මොහොතේදී අප දුකක් විඳිනවා නම් ඒ දුක විඳින ආකාරය අනුව ඔබට එයින් ඉගෙන ගැනීමට දෙයක් තිබෙනවා. ඒ ඉගෙන ගැනීමට තිබෙන දෙයින් ඔබ අනාගතයේ ගොඩනගාගෙන යද්දී නැතිනම් ඔබගේ විශිෂ්ටත්වයේ නම් වූ මාර්ගයේ වෙතට ගමන් කරන විට ඔබගේ විඳීමේ හැකියාව වෙනස් වෙනස් ආකාරයකට පරිවර්තනය වෙනවා. එතකොට සමහර කාලවලදී ඔබගේ ජීවිතේ පාඩම් ඉගෙන ගැනීමට සමහර කාලවලදී එම පාඩම් ඉගෙනගත් දේවල් ක්‍රියාවේ යෙදවීමටත් ඔබට අවස්ථා උදා වෙනවා. ඉතින් ජීවිතේ මේ ගමන් කරන දුම්රියක් වගේ පැවසුකොත් මෙම දුම්රියේ ඊටමත් අලංකාර මැදිරි ඊටමත් අපිරිසිදු මැදිරි ඒ වගේම සෙනග ප්‍රමාණය වැඩි මැදිරි බොහොමයක් තිබෙනවා. සමහර අවස්ථාවවලදී අධික ශබ්ද සමහර අවස්ථාවවලදී බිංගයක් සමහර අවස්ථාවවලදී කැලෑවක් මැද්දෙන් සමහර අවස්ථාවවලදී අලංකාර වෙල්යායන් මැදින් මේ දුම්රිය ගමන් කරනවා. ඒ ගමන් කරන විට බොහෝ වෙලාවවලදී අපිට ජීවිතයේ ගොඩක් දේවල් එකතු කරගන්නට අවස්ථාව ලැබෙනවා. මොකද බිංගයක් ඇතුළෙන් යද්දි කරවලයි. ඒ වගේම තමයි ජීවිතයේදීත් කරවල අවස්ථාවන් උදා වෙනවා. ඒ වගේම ඊටමත් අලංකාර මල්වතු මැදින් යද්දි ජීවිතය ලස්සනයි. ඒ වගේම තමයි දුම්රියේදී අපට බලන විට ලස්සනයි. එහිදී අප ජීවිතය කියන තැනදී ලස්සන කැත මධ්‍යස්ථභාවය පවතිනවා. ඉතින් අපි මේ මධ්‍යස්ථභාවය හරියට වින්දොත් අපිට හොඳ ජීවිතයක් නැත්නම් රසවත් ජීවිතයක් ගෙවීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් විශිෂ්ටත්වය කරා ගමන් කරන විට ජීවිතය විඳීම අතිශය වැදගත්. ඉතින් ඔබත් ඔබේ ජීවිතය කුමන අවස්ථාවක් වුවත් හොඳින් විඳීමට වග බලා ගන්නවා.